රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. තමන්ට එන්න බැරි වුණොත් චමල් රාජපක්ෂ මහත්තයා හරි ඉදිරිපත් කරන්න සූදානම් වෙච්ච නඩු තීන්දුවක් තිබුණා. ඒ නඩු තීන්දුව ඒ අය බොහොම තැතිගැන්මකින් බලා හිටපු අවස්ථාවක්. මොකද ඒ අයට දැඩි විශ්වාසයක් තිබුණා අධිකරණය හරහා ඔවුන්ගේ ඒ ද්විත්වපුරවැසිභාවය පිළිබඳ සහතිකය ලබා ගන්න බැරි වෙයි කියලා. අවසානයේදී ඒ අයට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වෙනමුකුත් හේතුවක් නිසා නෙවෙයි. ඒ අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂය සඳහා වූ සියලු ලිපිගොනු අතුරුදන් වී තිබීම නිසා අපි මේ ගැන පුදුම වෙන්නේ නැහැ. මැණික් මල්ලක් හම්බෙලා ධනවත් වුණා, මේ සල්ලි හම්බුණා කියන්න පුළුවන් නම්, මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් නැති වුණා කියන්න පුළුවන් නම්, මේ වගේ සිද්ධි රාශියක් තියෙනකොට මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ෆයිල් අතුරුදහන් වීම ගැන අපි වැඩිය කලබල වෙන්නේ නැහැ, වැඩිය පුදුම වෙන්නේත් නැහැ. මේක මේගොල්ලන්ගේ හැටි. හැබැයි එදා අධිකරණය ප්‍රකාශයට පත් කරේ මේ දාලා තිබිච්ච ද්විත්වපුරවැසිභාවය නැහැ කියලා යම් පිරිසක් විසින් ගොනු කර තිබුණු නඩුව ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරේ. ඒ කියන්නේ ඔහුගේ ද්විත්වපුරවැසිභාවය සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න පුළුවන් ඔහු ද්විත්වපුරවැසිභාවය තියෙනවා කියලා. නමුත් අද වෙනකන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැරි වුණා තමන්ට ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියන කාරණාව ඔප්පු කරන්න. මේක කොයි හරි තැනක තුමා කියලා තියෙනවද ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා? අධිකරණය මගින් ඔහු ඔප්පු කරේ ඔහු ද්විත්වපුරවැසියෙක් කියලා. එහෙමනම් ලංකාවේ ද්විත්වපුරවැසියෙකුට මේ මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ. මේ අවසාන අවස්ථාවේ මේ වෙනකන් දැන් තව දින කීපයි මේ මැතිවරණ දෙතින්නේ. ඒ දක්වා ඉදිරිපත් වෙලා තියෙන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනු ලබන ඇමරිකානු එම්බසිය හරහා ඉදිරිපත් කරනු ලබන තානාපති කාර්යාලයෙන් ඉදිරිපත් කරනු ලේඛනයේ තමන්ගේ පුරවැසිභාවය අත්හල ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම තාම නම් අපි දැක්කේ නැහැ. ඒක පුද්ගලික වෙවලා තියෙනවා දන්නේ ඇමරිකානු ජාතිකයෙකුට ඇමරිකාව විසින් උදව් කරන නිසා ඇමරිකානු ගිවිසුම් වලට ඇමරිකානු වැඩ කටයුතු වලට ඍජුව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ඇමරිකානු පුරවැසියා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇල්මක් බැල්මක් තියෙන නිසා ඒ පිළිබඳව අපිට නැතුව හොර රහසේ වෙලා තියෙනවාද අපි දන්නේ. හැබැයි අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ මැතිවරණයට පෙර එතුමගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කරලා පෙන්වන්න. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ ලේඛනය මාධ්‍යයට නිකුත් කරන්න කියලා අපි අභියෝග කරනවා එතුමට. අපි එතුමට breaking.lk